දැනට ලෝකයේ තියෙන ජනප්‍රියම චොක්ලට් එකක් වන කිට්කැට් ඔය අනිවාර්යයෙන්ම රස බලලා ඇති. බ්‍රිතාන්‍ය ජාතියෙක් විසින් තමයි මේ කිට්කැට් කියන චොක්ලට් එක මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. කොහොමවත් මේ වෙනකොට නෙස්ලේ සමාගම විසින් තමයි ඇමරිකාව හැර ලෝකයේ අනෙකුත් සෑම රටකටම කිට්කැට් නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරන්නේ. ඇමරිකාව තුල මේ කටයුතු සිදු කරන්නේ හර්ෂේස් සමාගමට අයිති උපසමාගමක් විසින්. ඉතින් මේ කිට්කැට් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා ඔය මීට කලින් දැකලා තියෙනවද? ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා දන්නව ඇති චොක්ලට් හදන මූලිකම අමුද්‍රව්‍ය තමයි කොකෝවා ඇට කියලා කියන්නේ. මේ සඳහා අවශ්‍ය වෙන කොකෝවා ඇට ආනයනය කිරීම සිදු වෙන්නේ බටහිර අප්‍රිකාවෙන්. ඉතාම ගුණාත්මකභාවයෙන් යුතුව නිෂ්පාදනය කරන ලද කොකෝවා ඇට තමයි මේ සඳහා භාවිතය සිදු කරන්නේ. ඒව නියමිත පරිදි පිළිස්සීම සිදු කරලා ඒ ආධාරයෙන් කොකෝවා පවුඩර් නිෂ්පාදනය කිරීම සිදු කරනවා. ඊට පස්සේ කිරි, වෙජිටබල් ඔයිල් සහ මේ කොකෝ පවුඩර් එකතු කරලා තමයි විශේෂ චොක්ලට් ද්‍රාවණය නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ. ඒ වගේම මේකට සමගාමීව මේ කිට්කැට් වල අන්තර්ගත වෙන වේෆර් එකත් නිෂ්පාදනය කරන්න ඕන. කිරි සහ තිරිගුපිටි මිශ්‍ර කරලා තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් ඔය සමහරට දන්නව ඇති කිට්කැට් එක තුල චොක්ලට් සහ වැනිලා රසයෙන් යුතු මේ වගේ වේෆර්ස් ලේයර්ස් කිහිපයක්ම අඩංගු වෙනවා. ඉතින් මේ විදිහට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා හරියම පිළිවෙලට සහ ලස්සනට මේ ලේයර්ස් නිෂ්පාදනය කිරීම සිදු කරනවා. ඊට පස්සේ පිළිවෙලට මේ මැෂින් ආධාරයෙන්ම ඒවා එකින් එක ඇසිරීමත් සිදු කරනවා. ඊට පස්සේ තමයි මේක උඩට අර චොක්ලට් ද්‍රාවණය එකතු කරලා කිට්කැට් බාස් නිෂ්පාදනය කිරීම සිදු වෙන්නේ. මේ වගේ විශේෂ පියවර ගණනාවකින් පසුව එළියට එන අන්තිම ප්‍රොඩක්ට් එක ලස්සනට පැක් කිරීමත් මේ කර්මාන්තශාලාව තුළම සිදු වෙනවා.